මොනරාගල කුඹුක්කන කලවැල්ලාර ප්‍රදේශයේ චීන සහ මෙරට පෞද්ගලික තාපවිදුලි බලාගාර ව්‍යාපෘතියකින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතා සපුරන කුඹුක්කන් ඔය අපිරිසිදුවීම පිළිබඳව අවස්ථා කිහිපයකදී අප අනාවරණ කළා. එල්බීසී අදර යොදාගෙන විදුලි ජනන කටයුතු සිදුකරන මෙම තාපවිදුලි බලාගාරය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක්ද ලබාගෙන නොමැති බව හෙළිවුණේ එම අනාවරණයත් සමගයි. මේ පිළිබඳව ලයිව් ඇට් 7 පුවත් අනාවරණයෙන් පසු මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමු වූ අතර කුඹුක්කන් ඔය හරහා දැලක් බැඳීමේ පැලැස්තර විසඳුමක් ලැබීමත් සමග අප යලිත් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානයට යොමු කළා. මේ දැල එළුවට ක්ෂණික විකල්පයක් පමණයි මේ ලබා දීලා තියෙන්නේ. තාප විදුලි බලාගාරයෙන් අපජලය බැහැරවන ස්ථානය ලයිව් ඇට් 7 පුවත් අනාවරණයෙන් පසු කොන්ක්‍රීට් දමා වසා දමා තිබුණේ මෙලෙසින්. මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරිය සහ මධ්‍යම පරිසර අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ වැඩ බලන සහකාර අධ්‍යක්ෂකවරයා එවිට පැවසුවේ අදාළ තාප විදුලි බලාගාරයේ ක්‍රියාකලාපයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. ඒ අනුව අදාළ පෞද්ගලික තාප විදුලි බලාගාරයෙන් කුඹුක්කන් ඔයට අපජලය මුසු වී 50,000කට අධික පිරිසකට අපද්‍රව්‍ය සහිත ජලය ලබා ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් ලයිව් ඇට් 7 පුවත් අනාවරණයෙන් පසු කළ විමර්ශනයකින් අනතුරුව අදාළ බලාගාරය තාවකාලිකව වසා දැමීමට මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරිය නියෝග කළා. මේ කුඹුක්කන් ඔයට වෙන විනාශය නතර කිරීම වෙනුවෙන් ස්වර්ණවාහිනිය කරපු මේ කාර්යභාරයට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. පසුව අදාළ බලාගාරයට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළ අතර එහිදී අදාළ පෞද්ගලික තාප විදුලි බලාගාරයේ පාලනාධිකාරිය සිය වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් අදාළ සමාගම වරදකරු බවට තීන්දුවක් ප්‍රකාශය පත් කරා. ඒ වගේම ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් අදාළ සමාගමට 1,05,000 දඩමුදලක් නියම කරා. ඒ වගේම පාර්ශ්ව ආරක්ෂක බලපත්‍රයක් ලබාගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත බලපත්‍ර ඉදිරිපත් කරන ලෙස නියෝග කරා. ඒ අනුව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස අපි අදාළ සමාගමට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් කර්මාන්තය තාවකාලික වසා දැමීමේ නියෝගයක් ලබා දුන්නා. 2020 තුන්වෙනි මාසයේ 12 වෙනිදා නැවත නඩු දිනේ කැඳවීම නියමිත වෙන්නේ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ස්වර්ණවාහිනී ආයතනයට විශේෂ ස්තුතියක් අපුද කරනවා. මේ වගේ සමාජීය ගැටලු මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරලා ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සම්බන්ධ. අදාළ තාප විදුලි බලාගාරය මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී අපිත් නිරන්තර අවධානයෙන්.